සාදු 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 නමෝතස්සේ භගෙවෙතුවරහතු සම්මා සම්බුද්දස්සේ සාදු 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 ඊභාග්ගිවත්තුූ අරහත්තු අපගේ සම්මාහා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදුෝ සාධෝසාදු. ඒ වගේ ම අපගේ පරම පූජිනය ගුරුදවෝත්තම කල්්‍ය යානමිතර පින්වල්ලොක සාමීන් අහම්සේට නිදුක් නිරෝගී දිීර්ඝාෂ සම්පත්වයම සැලසේවා සාදු සාදු සාෝ. ඉතින් පින්වත්න්නේ මේ ඉරිදි පාද ඉරිදිපාද හතර තමයි අපි දැන් එක ගැෙනයන්න සති බෝධි පාසක ධරමවලින් සතර සතිපට්ටාන ඉගෙන ගත්තා සතර සම්ය ප්‍රධාන වීරී ගෙන ගත්තා සතර ඉදිපාද ඉගෙන ගත්තා අද යෝගා වචරයෙක් භාවනවිදිීට වඩන හැටිගෙන ගන්නේ ඊළඟට අපි ටිගෙන ගණ්ඩ තියෙනවා පංච ඉන්ද්‍රිය පංච බල ඊළඟට සත්ව බෝජ්ජංග ආර්යෂ්ටංගික මාර්ගය මේ කරුණු කාරණනාටික පිටිගෙන ගන්නඩ තියෙනවා පිහතුන ඉරිදිපාද කියන එක අපි කෙටියෙන් වචනයෙන් සිංහලෙන් සීකලා චන්ද චිත්ත විරිය වීමන්සා නිර නිවන පිණස තියෙන කැමැත්ත ඊළඟට වීරිය අධිෂ්ඨානය වීමංසාාව චන්ද විරිය චිත්ත වීමන්සා. ඉතකොට පන්සිල්වත් රකට බෑ කැමැත්තක් නැතුව වීරිය නැතුව අධිෂ්ඨානය නැතුව කරුණු කාරණා තේරුම් ගන්න නැතුව ඕනෑම කටයුත්තක් කරන්න මුල්ලෙනවා. හැබැයි මේක පැති දෙහිකට යොමේනවා එකක් තමයි ලෞකික පැත්තටත් යොමුේල වා ලෝකෝත්තර පැත්තටත් යොමේෙනවා. ලෞකික පැත්තටම මනිසුන්ගේ තියෙන කැමැත්ත තමයි හරවන්ට ඔන්නේ කුසල් දියුණු කරන්න කකුසල් ප්‍රහණය කරන පැත්තට ලෞකික ලෝකේ තියන වීරියම තමයි හරවන්ඩෝන ලෝකෝත්තර පැත්ති වීරයට. එ තුට ලෞකික ලෝකේ තියෙන වීරිය තමයි අකුසල් ගැන ගානක් වත් නෑ කුසල් ගැන ගානක් වත් නෑ සැඩ පහර යනු ඒ සැඩපහර යද්දී ඒ හිතට එ අකුසල් සමුෘධිමත් කර ගණ්ඩ වීරිය කරනවා. හිතට එන අකුසාල සමුෘධිමත් කර ගණ්ඩ වීරය කරනු රාග්‍යයක් ඇතුුණට පසේ ඒ රාගේ සංසිතුවා ගණ්ඩ වීරය කරනු ඒරාගේ මේ තෘප්ති මත්කරගන්න නිවන කියන්න අනිප්ප ඇත්ත උපන්නා වූ රාගේ ප්‍රහණය කිරීමට වීරිය කරනු. ඊළග්‍ර සාමානය ලෞකික ලෝක යු දෙයක් කර යන්න හොඳ අධිෂ්ඨානයක් තියෙන්ට ෝන. එතකුට ඒ අධිශ්න ඉගෙන ගණ්ඩ රස්සාවල් කරන්න මිනිසුන්ි තියෙනු නිවන පිණිස කෙනෙකුගේ අධිෂ්ඨානය තියෙනවා ඒක තමයි චිත්ත රද්ධි පාදය සතර සති පට්ඨානේ වඩන්ඩ බෝධි පාත්සක ධර්මයෝ වඩන්ඩ මහර්ග පලාවබෝධීයට ඔ ගීතින අධිෂ්ඨානය නන්න වීමංසා කියයන්නේ කරුණු නුවනින් විවසීම එතවට අපි එදා ඉගෙන ගත්තා පාලියයෙන් කියන මෙහෙමයි චන්ද සමාධි පධාන සංකාර සමන්නාාගත ඉරිදිපාදය, විරිය සමාධි පදහන සංකාර සමන්නාාගත ඉරිදිපාදය, චිත්ත සමාධි පදහන සංකාර සමන්නාාගත ඉරිදිිපාදය, වීමන්සා සමාධි පදාන සංකාර සමන්නාාගත ඉරජිපාදය. බලවත් කැමැත්තෙන් යුතුව හිතේකඟ කරන එකට කියනවා ඡන්ද සමාධිය කර. ඒ තුළින් අකුසල් ප්‍රහණය කරලා කුසල් උපදවන වීරයට කියනව පධාන සංකාර සමනාාගත කියලා. ඉරිදි උපද්දවන්ට්‍ර මාවත නිසා ඉවිතිපාද කියනවා. චන්ද සමාධි පධාන සංකාරය ඉෘධපාද එය කියන එක හැදෙන්නේ විදිට. තුර වචනයක් ගානේ අරතත් තිගෙන ගත්තා අපි මීට කලින් මංහොපට නැවත මතක් කිරමක් ඒ කලින්. පිංලතුනි දවසක් අපගේ ඒ භාග්‍යව තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ පූරවාරාම නං වෝ මිගාරමාතු ප්‍රාසාදී වැඩසිකිය ගන්දකුට සංගයා වහන්සේලා ටිකක් එක දිගට කයිය දැ පූර්හරාමි කෑගානවා හිනාාවෙනවා ඇගිල්ලින් ඇන ගන්නවා ළඟට සවුරත් එහෙම් මෙ හින්දාගන හරියට මේ තරුණු කොල්ලො සෙට්ටික් එකතුනාට පස්සේ කෑ කොස්සංගාගෙනඉන්නේ බුදුරජාණන් වහන්සේ වැඩයි දිද්දම් පූර්වාරාම යටතටවී කට්ටි ඒ විදිට සද්දී භාග්‍යතුන් වහන්සේ මුගලම් ආරත්තන් වන්සට කතා කරලා මොගගල්ලාන මෙ හෙද. මොගගල්ලන ඔබට පේ නැත් ඔබගේ සහෝදර භික්‍ෂූන් වහන්සේලා ප්‍රකෘති ඉන්ද්‍රියන්ගෙන් යුක්තව මාන්‍යංයුක්තව කචකචගාමෙන් කිසිීම සංවරයයක් නැතුව ශාස්තෘන් වහසේ වැඩඉන්න තැනැත්තින් හැරී. මොගගලාන මේ භික්‍ෂූන් සංයගෙට පත් කරන්න කිෙවෝ. මේ භික්‍ෂූන් සංය ගෙට පත් කරන්න කිෙවෝ. දසේ මොගලම් මාරාතන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රීපාද පත්මයෝ සිරසින් ඇදලා එතන ඉංලියට වැඩලා මහපොට ඇගිල්ලින් පූර්වාරාමේ හෙලෙව්වා. බලවත්ව හෙළෙව්වා තොටිල්ලක් වගේ හෙළෙව්වා. භහග්‍යතුනාස ඉන්න තැන් හෙළවෙන්නෙවත් නෑ. අනි තොක්කෝම් පූර්වාරාමී මෙිහෙම හිෙළවෙනවා. ඔ ස්වාමෙන් අන්සේලා භායවෙලා ඇගේ ලුම් කෙලින් වෙලා දෝඩිය දාලා කටව ලැරිලා ඇ සුඩ ගිහිල්ලා. ඊට පස්සේ එහි සාවින් අන්සල් කෙන අම්මෝ මිච්චර මනාව ගැඹුරු කොට හාරල මනාව හදලතියෙන පපුරර්වාරාම ගොඩින ගිල්ල ප්‍රවසාදය බලවත්තුව හෙළවෙනවන්නේ මොකද මේ වෙන්නේ කියලා බයවෙලා. මුගලම් ආරතන්සේ මහපොටැ ගිල්ලින් හෙලිවි පයේ මහ පොටැන්ගිල්ලි. ඊට පස්සේ ඒ ස්ථානයට බුදුරජාණන්සේ ගන්ධකුටේ දැහ වැඩිය නකුට සංගය දාඩිය දාගෙන ඇසුඩිල ඇගේ ලොෝම් කෙලින් වෙලා ඔක්කෝගේම. භාග්‍යතු වන්සේ වදාලා කිමද පෙන්වත් මහනෙනී මේ දාඩිය දමාගෙන කටවල්උට ඇරගෙන මේ සංවීක ප්‍රාර්ථ වෙලා ලොෝම් කෙලින් වෙලා ස්වාමීහි භාග්‍යතුන් වන්සේ මනාව මේ ඉදිකරලා තියෙන පූර්වාරාම ප්‍රාසාදය බලවත්ව කම්පාවනානේ සෙලවුනානේ සෙලවී ගා බුදුරජාණන් වහන්සේ දේශනාක නොපින්වත් මහනනී මොගගල්ලාන භික්ෂුව තමන්ගේ පාදය මහපොට ඇගිල්ලෙෙන් තමයි ඔයි හපූරවාරාම ප්‍රාසාදී දැන් සෙලෙවී බලන්න එකම තැනක එකම පිරිසක් ඇගිල්ලිෙන් ඇනන හිනනාාවී ඉන්නකොට දෙ ඇගිල්ලිෙන් ඇෑන න හිනනාාවෙන ඇඟට තට්ටු කර කර හිනාාවෙනේවා භහග්‍යතුන් වහන්සේ ගරහා වදාල දේවත් කිතියෙ එක එක්කි නට තට්ටු කිරල්ලෙෙනෙවී තමන්ගේ කෙලෙස් වලට තට්ටු කරරයවන්න ඕන. එහෙම බුද්ධ ශාසනය. ඊට පස්ස බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහලන ඔය මොගගල්ලාන භික්‍ෂුව උච්චර ඉරිදිමත් සම්පන්න ඕනේ කොහොමද කියලා දන්නවද කෙළෙවා. ඒ භාග්‍ය තුන්න්නාන් සපිට දේශනා කරන සෙක්වා. පින්වත් මහනනී ඔය මොගගල්ලාන භික්‍ෂුව ඉතාමත් හොඳින් චන්ත සමාධි පදහන සංකාර සමන්නාාග තිීරිදි පාදී වඩවා. වීරිය සමාධි සමාධි සංකාර සමන්න්නාගත ඉරිදි පාදී වඩවා. චිත්ත සමාධි පදහන සංකාර සමන්නාාග තිරිදිි පාදී වඩවා වමන්සා සමාධි පදාන සංකාර සමන්නාග තිරිදිපාදය වඩවා ඒ නිසා තමයි මොගගල්ලානට උච්චර දේවල් කරන්න පුළුවන්. පින්වත් මහන මොගගල්ලානට මේ ස්කුරුල්ලෙක් ආකාසයට නැගෙන වගේ මේ ශරීරයේ ආකාසිට ගන්න පුළො. පින්වත් මේ මහනෙන මේ මොගගල්ලානට පුළුවන් මේ ඉරසාඳ අතින් ඉස්පරිස කරන්න. එකවගේ ශරීර දහස් ගනම් අවන්්ඩ නොපෙෙනී ගමන් කරන්න පරුවත බිත්තියාරා ඒවගේ වදිින් නැතුරියන්න පුළුව ජලයේ සක්මන් කරන්න පුළොන් පොළුවේ ඉින්දාා බහින්ද පුලො. ඔය මොගගල්ලානට දෙවියන් දිවිය ලෝක ඕන තරම්පේනු ඔය මොගගල්ලානට දෙවියන්ගේ ශබ්දය හඬුපුළුව පින්වත් මහනෙනී මොගගල්ලානට හැමකිෙනාගෙම හිත් කියවන්න පුළුව. පින්වත් මහන මොගගල්ලානට මිනිස්සූ ඉප සත්තු ඉපදින මැරෙන චෘතිය උපතු දකින්න පුළුවන්. දෙවුලොව අපහය දකින්න පුළුවන්. පිංවත් මහනනි ඔයි මොග්ගල්ලානට සියලු කෙලෙසි නැසූ ආසවක්කඥානය තියනවා. පංවත් මහනනේ ඒ සියල්ල මොගගල්ලානට ලෙබුණි චන්ද චිත්ත වීරීවීමන් සසාකෙන ඉදිජිපාද මනාව වඩ පුරිසා. දෙැක්කාද ඉරිජ පහන්ඳ වැඩීම. එතුර බුදුරජාණන් වහන්සේට සම්මා සබුද්ධත්වයට පත්වෙන්ට කලින්ම හිතල්ල තියෙනවා කොහොමද මේ චන්ද චිත්තවීරය වීමන් සසාකකින විජපාද හතර භාවනාවසයෙන් වඩන්නේ කිය. දැඟනම් මේක භාවනාවසයෙන් වඩන්නේ කොහොමද කියල තේරුම් ගන්නවා ඒකට පින්වතුන තියෙනවා ක්‍රමයම්. තම දැම්ම ඉවිදිපාද විග්‍රහ කල්ලා තියෙන විභංග සූත්‍රයේ තියෙනවා මේ ඉරිතිපාද වඩනකොට චන්දචිත්ත වීරීවීමන් සා කියයන මෙටි මේ ආගන් හිටියත් සැපයක්සාවම් පතට මේ යුතුන් ධර්මය ශ්‍රවනය කරන්න. මේ චන්ද චිත්ත වීරීවීමන් සා කියයන ඉරිදිපාද භාවනාවසයෙන් වඩන්නේ මෙහෙමයි ඒ තමයි මේ ඉරිදිපාද අතිසයින් සැඟවීමට යන් දෙන්න නැතුවතින්න ඕන. ඒකට කියනවා අතිලී නෝ භවිසති සැඟවීමට යනවා නැච්චා අතලී නෝ භවිසති සැඟවන්ට දෙ නැතුම්ගින් ඕන. කොහොමද සැඟවින්ට දෙන්න නැතුව චන්ද චිත්ත වීරවීමන් සසාක ඉරිදිපාද අතර තියාගන්නේ කෙලා දැන් විස්තර කරනවා. ඉවසරෝහ ඊළඟට දැඩිකොට ගන්න හොඳනෑ මේ ඉරිදි පාදහතර ඊළඟට ඒ ඉරිදිපාදහතර තමා තුළ අප්‍රකට වෙන් දෙන්ත් හොදනෑ හැකිලට දෙටත් හොඳනෑ තමා තුළ ඊළඟට පිටත්තට විසිරෙන්න්න දෙඩත් හොඳනෑ ඊළඟට පෙරපසු සං්ඥාවෙන් වාසය කරන්නත් ඕන ඒගේම ඉරිජිපාද වඩනකුට උදේ වඩපු විදිහටම හවස වඩන්ඩත්වඕන. හවස වඩනකොට හවස වඩපු විදිහට උදේ වඩන්ඩත්වඕන. යටිකය බලන විදිහට උඩුකයි දිහා බලන්ඩත්ව ඕන. උඩුකයි දිහා බලන විදිහට යටටිකයි දිහා බලන්ටත්ව ඕන. දහවල බලනවිදිහෙට රාත්‍රියයටත් බලන්න ඕන රාත්‍රීයට භහනා කරන විදිට දහවලට භාවනා කරන්නටත් ඕන මෙසේ විවෘරත්ත වුණ බාහිරදේකට නොබැදුන සිතින් බැබිලීම සහිතව ඉර්ධිපාද වඩන්න ඕන සිත වඩන්නඕන්. ඔය හැම්ම වචනයම්ම තීරුම් කරල දෙනවා. ඔකට පාලීන් කියන්න මෙහෙමයි. ඉති මේ චන්දෝ නච අතිලීනෝ භවිස්සති මාගේ චන්දය අතිසයෙන් හැකිලෙන්ට දෙ නෑහ නොහැකිලී. න්ච පග්ගහිතවූ භවිස්සති දැඩිකොට ගණ්ඩ දෙන්නෙත් නෑ. නච්ච අජ්්‍යහත්තන් සංකිිත්ව වූ භවිස්සති තමා තුළ හැකිලෙන්ඩ දෙන්නෙත් නෑ න්ච බහිද්දා විකිත්වූ භවිස්සති බාහිරට විසිරෙන්ඩ දෙන්නෙත් නෑ පච්චාපුරේ සංඥයේච විහරති පෙරපසු සං්ඥාවෙන් වහන්සේ කරනවා. කොෝමද යථපුරේ තතා පච්චා පෙරවරුවේ යම්සේද පසුස්වරු ඒේවාගේ. යතාපච්චා තතාපුොරුවයි පස්වරු යන්සේද පෙරවර්වෙත්තේ වගේ. යතා අදෝ තතා උද්දන් යට යම්සේද උඩත් එෙසේ. යතා උද්දන් තතා අදෝ උඩ යන්සේනං යටත් එෙසේ. යතා දිවා තතා රත්තිං දිවාකාල යන්සේද රාත්‍රියෙත් එෙසේ. යතාරත්තින් තතා දිවා රාත්‍රී අන්සේද දවල්කාලෙත්තේ වගේ ඉති විවටේන චේතසා අපරියෝ නත් දෙහෙන සප්ප භාසන් චිත්තම් භාවේති මේ විදියට විවෘත වූ බාහිරදේකන නොබැදුන සිතිම් බැබැලිහින් රහිතව සිත වඩනෝ පං හතුනී. ඔය වචන අපි ගැඹුරුී අපිට තේරෙන්න දෙයක් කෙල් හිතන්ඩපා. තේරෙන දෙයක්. මේ ඉරිජපාද වඩනකොට අපි මේ භ බෝධි පාසික ධරම පටන්ගත්ති කායනු පස්සන වෙන්නේ. එතගොට ආනාපානා සති භාවනාව හෝ කාය ඒළඟට ඉරයාාපතය හෝ අසුභ භාවනාව හෝ, දහතුමන සිකාර භාවනාව හෝ නවසීවිතිකේ හෝ හක්මම් භාවනාව හරි මොකක් හරි භාවනාවක් කරද්දී ඒක කරන්නේ කැමැත්ත මුල් වෙලා. වීරිය මුල්වෙලා අධිෂ්ඨානය මුල් වෙලා විමසීම මුල්ලලා. එහෙනම් ඒකායනු පසන භාවනාව ආරම්භයේදීම චන්දචිත්ත වීරී විමංසා කෙනී විරධිපාදහතර තියනෝ. එතකුට ඒ භාවනාව වඩක්දින් තමන්ගේ හිතේ තියෙන චන්දචිත්ත විරිය වමහසා කියන එක තමයි සැඟවෙන්ඩ දෙන්න හොඳ නැඇත්ති. ඒක දැඩිගෙන් ගණ්ඩත් හො නෑ. ඟට හැකිලෙන්ටද දෙන්නඩත් හොඳ නෑ සිරෙන්් දෙදඩත් හොඳනෑ. ඊළඟට චන්දචිත්ත වීරය වීමන්සා මුල්වෙලානේ භවනාව කරන්නේ කායනු පසනාව. ඒ කරන භාවනාව උදේ කරන විදිහටම හවස කරඩත් ඕන. හවස කරන විදියට උදේට කරන්නත් ඕන ඊලාට කායානු පස්සනාව අපි හොඳට කෙස්රෝධයෙන් පල්ලහැටම කයේ අසුබය බලනො වගේ යටිපතුලෙන් උඩටත් කයි අසුපේ බලන්න ඕන. දවල් කාලයේ හොඳ ප්‍රමෝදධයෙන් භාවනා කරනො වගේ රාත්‍රිකාලයත් කරන්න ඕන. රාස්ත්‍රිකාලයේ හොන්ඳට භාවනාව කරන වගේ දවල්කාලෙ කරන්න ඕන. මෙන්න මේ විදිහකට කිසිමදේකට බැඳෙන් නඇතුව සතර සතිපට්ඨානය මනාව හිත වඩන්න ඕන හිත බබලනාකාරී. ඔන්න ඔයිටික තමයි දැංගවයි කිව්වේ. දැන් ආයෙත් තෙරුම්කල් දෙනෝ වචනින් වචනෙන්. අපි කවුරුත් මේ බුද්ධ සහන්සනී ඉගෙන ගන්න අයනී ඒසා නැවත නැවත අපි ඉගෙන ගන්න ඕන. ඉසට තම අපිට මත කහිටින්නේ. පුංචි කාලයේ අපට මෝඩිස්ෝරයේදී ගුුවරු කොච්චරණං කිව් ගද එකමදී දහස් වතාව හෝඩිය පන්තයේදී කොච්චරණං කිව්වද දහස් වතාව එකමදේ අප්‍රාථමිකන් සිදදිින් අපිට ගුරුවරු කොච්චරණං ආදරෙන් කියල දෙනවොද එකමදී පුුඩාක් වතාව එක එක ගණන් ක්‍රමයයක් උගන්වන්ඩ කොච්චරණං අභ්‍යාස දෙනවද එහෙම නේද අපි ගෙනගත්තේ එක ඉංග්‍රීසි වචනයක් ඉගෙනගණ්ඩ වාක්‍යකීයක් හදන්න දෙනවාද එක ව්‍යාකරණයක් ඉගෙනගණ්ඩ වාක්්‍ය කීයක් හදන්න දෙනවාද ඒ මෙහෙම නේද අප භාසාවල් පුරුදු වෙන්නේ ඉතින් මේ බුද්ධ ශහසනය ගෙනගන්න ගොඩත් අපි මාහන්සෙන්න නේ වගේ අපි ඒවා අමාරුවයි කලා අතෑරේ නෑ මාමරි කෝමහරි කට් කාගෙන ඉගෙන ගන අවසානී වතේරයෙනවා. ඇයි මේ බුදුරජා වන්සක බනපදයක් ඇහුරු මේ අමාරු කියලා තාරන්නේ අපි නැවත නැවතහන්න ඕන නැවත නැවත සර්වණය කරන්න ඕන බලන්න ඔබට අපි කොච්චර කනුකම්පාවින් නැවත නැවත කියල දෙනවා. එහ නම් ඔය කියපු ඇචන ටික නැවත නැවත කියල දෙනද තයි දැන් අපි ඉකිවන මොකදද අතිසයන් සැඟවී අන්න ඇති විදිහයට චන්ද චිත්ත වීරිය වීමන්ස ඉරිදි පාද වඩන්න ඕන කියලා තුට ඉරිදි පාදය කියලා එක වචනය කරන් වඩඩ නෑ මතකතයාගන්ඩ ඒ තමයි කායානු පස්සනාව භාවනාවල් සතර සතිපට්ටානය අපි වඩන්නේ චන්ද චිත්ත වීරය වීමන්සාහ මුල්වෙලා එක්කු කැමැත්ත මුල්ලලා එක්කො වීරිය මුල්ලවෙලා එක්කෝ අධිෂ්ථානය මුල්ලෙලා එක්කෝ නොනගවිසිහ මුල්ලලා. ඉතකුට මේ සතර සතිපට්ඨාන ය තුළමයි මුහුවෙලා තියෙන්නේ චන්ද චිත්ත වරියවීමන් සකින ඉරිදිපාදය. එතුොන මේ ඉරිදිපාද අතිසයෙන් සැඟවෙෙන්ඩ දෙන්න හොදනේ. අහනවා කතමෝජ භික්කවේ අතිලී නෝචන්දෝ ඒන කැමැත්ත සැඟවනා කියල කියන්නම කත් අත්තිශයන් සැඟවනා කියන්නේ. යෝ භික්කවේ චන්දෝ කෝසජ්්‍ය සහගතෝ කෝසජ්්‍ය සම්පයුත්තු අයන් ඔච්චති බික්කවේ අතිලිීනෝ චන්දෝ. මෙයාගේ කැමැත්ත චන්ද ඉරිදිපාදය තියනවා ඒ ඉරිදිපාදේ ති බට කුසීතයි. මෙයා කැමැති එවුණට කුසීතයි. කැමැත් තියදදිින් කුසත න්න කොච්චත ඉන්නවා. යි කුසීත බවත්තක් එකතු වෙලා. ඒ නිසා මෙයාට මෙයාගේ කැමැත් නැතන් වීර්ිය නැතන් අදිිෂ්ඨානේ නැතන් නුවනින් විමසීම කුසීත බවත්ෙ එකතු නොත්තේම ඒකට කියනවා ඉර්දිිපාද අතිශයන් සැඟවීගියා කිය. එහම් කුසීතකම නැතිකරගන්ටමෝන මීර්දිිපාද උටන්ට. එක නේදකේ අර්තය චන්ද චිත්ත වීරිය වීමන්සාකයන්නේ රජි පාද හතර කුසීතකමත් එකතු එකතුනාට පාසේ අතිසයෙන් හැකිලේනවා එහෙනම් සසර දුකින් එතර වෙනු කැමිතියෝ ගාවච්චරයා කුසීතකම ගොඩා දුරු කරන්නට ඕනෑ. ඊළඟට තවවචනයක් කිව්වනේ දැඩිකොට ගන්්ඩ එපාමීරතිි පාදකෙල් ඒක කොහොමද කරන්නේ චන්ද රිත්පාදීක් මිස්තර කරනවා කතමෝච භික්කවේ අතිපපග්ගහිතූ චන්දු මොකදද පින්වත් මහනන ඕනෑවටත් වඩාගත් මේ ඕනාවටත් වැඩිය වීරියෙන් ගත් චන්දීර්්ධිපාදී කියන්නේ මහනනේ. යෝ භික්කවේ චන්දෝ උද්දච්ච සහගත උද්දච්ච සම්පයුත්තු අයං ඔච්චති බික්කවේ අතිපපග්ගහිතෝ චන්දෝ එයාගේ චන්දචිත්ත වීරයවීමන්සා කියන එක මෙයා ගන්නවා කොහොමද උද්ධච්චයෙන් විසිරියමෙන් කියන්න මෙයා ඕනාවට වැඩිය ඇරම් මෙයා ගෙහිත්ත කලබල වෙලා. අර හදිසියට කොරොස් කටේ අතුදා ගන්න බෑ කියන් ඒ වගේක නිවන් දකිට කැමැති හරි කලබලයි නිවන් දකිට වීරී තියෙනවා හැම්ම එකක්ම කරනවා කලබලයි නිවන්දකිින්ට හරි අධිෂ්ානයක් තියෙනවා හරි කලබලයි හිත විසිරිලා. නිවන්දකිට කැමැති නොුවණින් විමසේමත් තියෙනවා කලබලයි එයට තේරෙන්යක් කෝකද මේක විහරයට කරගෙන යන්න ඕන කියලා හිත විසිරිලා කලබල වැඩි උද්දච්චයත් එක් එකතු වෙලා ඕවුනාවට වැඩි හිතන වැඩී ඉතකොට එහෙනම් සතර සතිපට්ානී වඩද්දී කුසිහිත කමිණුත් කරලා හරි යන්න ඕනාවට වැඩි හිතටැරං කල්ලත් වැඩන්න කොච්චර බැලන්ස එකක් ඕනිෙද අන්න චන්ද චිත්ත වීරිය වීමංසාකය නිරිදිපාදය කළබලේට ඕනාවට වැඩි හිතටරම් කරන්නේ හිත කලබල විසිරෙන මට්ටමට ගන්න නයි යෝගා වචරයා ඒකට ගුඩාක් සසර දුකින් නිදහස් වෙන්ඩ කැමැතිව උත්සාහ කරන කෙනා ගොඩාක් වගබලාගන්න ඕන මෙන්න මේකට ඉත කලබල වෙඩ දෙන්න හොදනෑ විසිරෙන්ඩ දෙන්න හොදනේ. ඊට පස්සෙ කිව්වනේ ඇතුලට හැකිලෙනවා මේක කියලා. ඒ කොහොමද බුදුරජන්ස් දේශනා කන කථෝජ බික්කවේ අජ්‍යහත්තන් සංකිිත්වෝ චන්දු ආධ්‍යාත්මයකට තමාතුලට හැකිලී ගිය චන්දය ගැනමකක්ද. යෝ බික්කවේ චන්දෝ තීනමිද්ද සහගතෝ තීනමිද්ධ සම්පයුත්තුෝ. අයං උච්චති බික්්‍රවී අජ්‍යත්තන් සංකිික් වූ ජන්දූ මෙයාට අක්කුසල් දුර කල කුසල් උපදවාගන්න එමන තන් සතර සතිපට්ඨානයේදෙන්ඩ කැමැත්ත තියෙනු වීරියත් තියෙනවා ඊළඟට අධිෂ්ඨානය තියෙන වවාන් සවත් තියෙනවා හැබැයි මෙය නිතර නිදිමතරයා මෙයාගේ හිත නිතර තර නිදි මතට අලසකමට තිීයන විද්ධිට බරයි. තීනවිදදට බරණ නිසා භාවනා කරන්න කැමති හැබැයි නේදී. බනාන්ඩ හරි කැමැති හැබැයි නේදී යෑ එලිවෙන කල්ල වනා තියෙන්නවාකිරකිරායන්නවා එහෙමඋනාට පස්සේ ඉරිදි පාද හොඳට වැඩෙන්නේ හිත ඇතුළට හැකිලිලා තියෙන් එයාගේ ඉර්ජි පාදටික නැතුවනෙවිී ඉරකිර හර ඉන්නවන හැව හැකිලිලා තියන්නේ තමා තුලට හැකිලි වුනාාකන්න නිදදි මත්තට නිදිකිරාවටනවට තීනමින්දට. එහනම් සතර සති පට්ටාන භාවනා වඩන්න ඕන තීනමිද්දේ නිදි මත දුරුරර අන්න තීනමිද්දේ නිදි මත දුරුරර සතර සති පට්ටාන වඩනයකට තම ඉරිදි පහද වඩිවා කියයන්. ඒ තේරුම් ගන්න. ඔන්න ඊළඟට තියනවා කතමෝච බික්කවී, බහිද්දා වික්්චිත්තුෝ චන්දෝ. බාහිරට විසිර වන ඉරිදි පාද. බාහිරට විසිරිල්ලා. චන්ද චිත්ත වීරියවීමන්සා. ඒ කොම තේරුම් ගන්න. යෝ බික්කවේ චන්දෝ, බහිද්ධ පංචකාමකුණේ ආරබ්බ අනුවිචිත්තුූ අනුවිසටු අයං උච්චති බික්කවී, බහිද්දා වික්චිත්තුවෝ චන්දෝ. මහනෙනෙහි බාහිරට විසිරගේ ඡන්දයේ යනු කුමක්ද. මහනන යම් ඡන්දයක් බාහිර පංචකාම ගුණයම් පිළිබඳව නැවත නැවත සිතීමට යයිද. නැවත නැවතේ පංචකාම අරමුණුුවල විසිරීද මහනන මේ බාහිරට විසිරීගිය චන්දය යයිකම් ලැබ. බාහිරට විසුරුණා කියන්නේ මෙයා සතරසතති පට්ඨානි වඩන්න පටන්ගන්නවා. ගත්තට භාවනාවට වැඩිය හිත දුවලතියෙන්නේ. භභාවනාවට වැඩි හිතදුගලතින පංචකාමයට. ඒ නිසා සතර් සතිපට්ාන ඒදෙන නිවන කැමිති භික්‍ෂුව අත්තිසහිම් පරිසං වෙන්්ඩෝන පංචකාමියට හිතයවන් නැතුවතියා ගන්න. එහනම් සතිපට්ඨාන ධර්මයෝ පංචකාමිට හිත විසුරවාගන්න නැතුව වඩනයකම තමයි ඉවිධ පහද භවනාව වඩනවාකයන්. ඊට පස්සේ පංගතුන තිනවා යංච භික්කවේ බික්කු පච්චා පුරේ සඥයේ විහැරති. දැන් කොහොමද පෙර පස ස්ඥාවෙන් වාසය කරන්නේ. යථපුරේ තතා පච්චා පෙරවරුවේ අන්සේ නම් පස්වරුවෙත් ඒ වගේ යථ පච්චා තතාපුරේ පස්වරුවේ යන්සේ නම් පෙරවරුව ඒ වගේ උදේ දගල් දෙක ගැනමේ කියන්නේ. කොහොමදම ඉ භික්කවේ බික්කුණෝ පච්චාපුරේ සංඥෝ සුග්ගහිතා හෝති සුමනසි කතා සූපදහරිතා සුප්පටි විද්ධා පඥ්ඥාය. එවන්කෝ බික්කරයේ බික්කු පච්චාපපුරයේ සංඥංච විහරිති යථපුරේ තතාපච්චා තතා පච්චා තතාපුරේ. මෙයාමේ ඉර්ධිපාද භාවනා වඩද්දී කොහොමද කරන්නේ මැනවින් භික්‍ෂුව පසු පෙර සඥාව මැනවින් ගන්නා ලද්දේ වෙයි. මැනවින් මෙනෙහි කරන ලද්දේ වෙයි මැනවින් දරණ ලද්දේවෙේ මැනවිම් ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද්දේ වෙයි මෙසේ මහනනේ භික්‍ෂුව පෙරපසු ස්ඥාාවන් වහසේ කරනවා. ඒ තමයි. උදේවරුවයේ සතිපට්ඨාන භාවනාව කළේ යං විදිහකින්ද. යං විමසීමකින් යම් මතකේකින් යන් දරාගැනීමකි ඉන්නම් උදීවරුවී සතිපට්ඨහනය වැඩුව යන් ඕනෑකමකි ඒ විදිහෙටම ඒක මතකතයක් විදල ඒ විදිහකම හවස වඩන්නවා. දැන් සමහරය උද්ේට නිදිමතන්නත හොඳට භාවනා කරනවා හවස්සෙනකුට ටිකක් භාවනා කළ හෙම නින්දට වැටෙනවා. එහෙම නතන් හවස්කාලෙ හොඳට භාවනා කරනවා. උදේට බත් මතය කියලා ඉන්නවා. නෑ. උදේට සතර සතති පට්ඨානය වඩනොකුට හිතට ගත්තනන් යං ඕනය කමක් යන් ධාරණය යංකිසි ඒ නිමිත්ත මෙනේ කිරල්ල. ඒ ක්‍රමීටම හවසත් වඩනු.ගැන උදේට තියන බණභාවනා කරන්න උදේට තියෙන කැමැත් වීරිය අධිෂ්ඨානය වමසීම හවසටත් ඒ විදේටම තියෙන්න්න ඕන. ආනෝක්‍රකෙනව පච්චාපරයේ සංඥාව කියවා. දැන් එක්ක විදදිහටම භාවන උදේ හවස එක විදදිහටම බන භාවනාව හවස යම්සේනං උදේශයේ උදේශසේනංගේ ය හවසත්තේ. ඒ විදිහට භාවනා කරනව අනන් සතර සතිපට්ටානී සතිපට්ඨානී සහ පිහිටවීම සතිපට්ටානයට අයිති. උදේ අවස එක විදිහට කරන එක ඉර්ධිපාද භාවනාවට අයිති. දැන් තේර නාදම එක. ඊට පස්ස තියෙනවා කොහොමද මේ පින්වතුනි මේ ඉර්දිපාද හතර හොඳට වැඩිෙන භානාවත්වයනු. කවුරුත් මේකක් මේ භාවනාව පුරුදුවෙන්න ඕන ඒ තමයි අසභ භාවනාව. මේ ස්භික්‍ෂූන් වහන්සේ නමකට මේ චීවරය සරීරයට පොරොවද්දි ඉස්සල්ලාම පැවිවෙනකොට සිවුරුප පටිය කරේ ගැටගහද්දී සිවුරු පටියත් එක්කම කියන භවනාව තමයි කේසා ලෝමා නකා ධන්තා තචෝ තචෝ දන්තා නකා ලෝම කේසා. භාවනාකරුමස්ථානය දීලම තමයි සිවුර දෙන්නේ ඊට පස තමයි සිවරු ප්‍රත්තිවේසා කරන්නේ ඊට පස්සේ තමයි පැවිද්ධ දෙන්නේ. ඊට පස තමයි සිරල් දෙන්නේ. එහෙනම් භික්ෂුවකට නිත්‍ය භාවනාවක් විදිහට අසුභාව නවතියෙන්නඕ. ඒනම් යථදෝ තතා යතා උද්දන් තතාදෝ උඩ සිට පහලට බලන්නේ අංවවිදියකටද කෙස්රෝදයෙන් පහලට යටිපතුලෙන් උඩටත් ඒ විදදිහටම සශරීර අස්ුභහි බලන්්ඩ පුළුවන්නක්. ඒ භික්‍ෂතුව මනාව චන්ද චිත්ත වීරය වවමාසාකෙන රිදිි පාදහර වැඩෙන ඉරිදි පාදහතරට බොහෝපකාර යසු ිහිබලනය. ඉද භික්කවේ බික්හු ඉමේව කායන් උද්දම් පාදතල අදෝ කේසමත්තකා තච්චපරියන්තම්පූර නානප්්‍රකාරා සසුච්ජිනෝ පච්ච වික්කති. මෙකාරුණෙ හිලා භික්‍ෂුව කෙස්රෝධීෙන් පහලට යතිපතුළින් හඩට නානප්‍රකාර වූ ඇසුචිකොට් හාසිූ විමසනවා හමකින් වෙහිලා තියෙන. ගුණප කොට්ටාස තිස් දෙකක් හමකින් වහලතියෙන වනේ එකටන ශරීරයකයන් කේසා කස්්ටිකක් මින් හමින් අල්ලගෙන ලෝමා ලෝම්ටික නහ නියපොතු දන්තා ධත් හීළඟට ත්චෝ සම මන්සං මස් නහාරු නහරආටි ඇට අට්ටිමිංජා අටමිදුළු වක්කං වකුගඩු හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං දළබව පිහකං බඩදිව පප්පාසම් පෙනහලු ඊළට උදරියන් බඩබොක්ක ඊළට අන්තන් අන්තගුණා අතුනු අතුනු බහන් කරීශං අසූජි පිත්තං පිත සෙම්හන් පුබ්බෝ ලෝහිතන් සේදුව මේදු අස්සු අසා කහිලූ සිංගානිකන් ලසිකා මොත්තන්ද පිත්ත සෙම්ම සැරවල්ලි දහඩිය තෙල්මන්ද කඳු ූරුණු තෙල් කෙලසොට්ටු සඳමිඳළු මොත්්‍රා ඒවටික තමයි හමකින් වහලමේදේ කිෂ්ටිකෙන් පල්හට තින කෂ්ටිකම හේදී නැත්තං පිරිසිදු කළේ නැත්තං ඔබ ගෙද්ද දර වතුර නැත්තංම් පනාව නැත්තං සබාන් නැත්තං පිරිසිුදු කරන දරව්ය නැත්තං කොන්්ඩට මක්ක වෙේද හැඩ පලු ගෙතෙනවා උක්කුණෝ එලේඩිත්තෝ බෝෙනවා හඩු ගඳයෙනවා ලොම්වලින් ගඳයනවා නියපොතු වලින් ගඳ යනවා ගඳයනවා. අපි උදේට හෝදනවා ගමනක්ගේ ගමන් හෝදනවා මෝන ෝදනවා සවවිට් වලින් අත පීහිනවා ලේසුවලින් පිහිනවා වතුරින් හෝදනවා පනාවෙන් පීරනවා සුද්ධ කරනවා කොච්චර කේසුල්ලෝම් නිය දත් සම මස්කීන ටිකට විතරක් කොච්චර දේවල් කරනවාද. රෑට හෝදල පිරිස් දුකරන නිදාගැෙන. දයට ැඟට ලා යෝදනවා අපි මුළු ජීවිත කාලම කලි ඔන්න ඔය පහ සුද්ධ කොර කොර හිටපුික කේස් ලොම් නිය තත් සම සමාදී පිටට පේන පහ විතර ඔය තමයි පැකින් එක උඩ ඇතුළේ මස්ටි කෙලියට ගත්තොත් කොමවීද සත්තු පැන පැන කයි මැස්සෝ වායි වහ වැටෙනවා වලක්වන්නබැ ඇ නැට මින්තුලු වකු ගඩු හදවත අක්මාව බඩදව ඊළඟට බඩ බොක්ක අසූති මෙ තැන්තෙන් වලට ගොඩ හල බලන්නකෝ තැන්තෙෙන් වලට ගොඩ ගහල බලන්න එිය හිතෙම් බලන්න තමන් ගැගේ තියෙනටක සිප්පිත්ත කහපාටට සෙම සෑරව ලේ දහඩිය තෙල්මන්ද කඳුළු උරනුතෙල් කෙල්ල සෝට්ටු සන්ඳමින්න්නු අර ජරාව මදිවට ඒකට ත ඔෝජාවක ුද්දයම කෙල්ල සොට්ු සන්ඳමිදුලල් මොත්්‍රා කස්රෝධීම් පහලට යටිපතුලින් ට මේටික බලනවා ික් බලන ඕොකට තමයි කියන්නේ යතා අද තතා උද්දන් යතා උද්දන් තතා අදූ විහිරතිී කියලා මේ විදියට හොන්දට වීමසමින් වාසයකන භික්ෂුවට චන්ද චිත්ත වීරී වීමන්සා කියන ඉරිදිපාද මනාවැඩිනවා එයාට සසරදදුකින් නිදහසේ ඕනෑකවු බලවත්ව වෙනවා වීරිය බලවත්ව වනවා අධිෂ්ඨානය බලවත්ව එෙනවා ොදට වමසීම ඇතුව ොහිතේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කනො කොහොමද භික්‍ෂුව යතාදිවා තතාරත්තින් එකැන්නේ දිවාකාලයේ භහවනා කරන විදියටට කොහොමද රාත්‍රී කාලය කරන්න රාත්‍රී කාලේ භහනා කරන විදිට කොහොද දවල්කාලි කරන්න. ඉද බික්හවේ බික්කු ඒෙහි ආකාරයෙහි යෙහි ලිංගේෙහි යෙහි නිමිත්තෙහි දිවා චන්දප සමාධි පපදාන සංකාර සමන්ාගතං ඉද්දිි පාදම් භවීතිී. සෝතෙහි ආකාරෙහි තයෙහි ලිංගේෙහි තේ නිමිත්තෙහි රත්තින් චන්ද සමාධිපපදාාන සංකාර සමන්න්නාගතං ඉද්දිි පාදම් භාවයෙහි යං ආකාරයකින් ඊට පස්සේ යන් නිමිත්තකින් යංගින් අපි විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන් ආකාරයකින් යන් සටහන් වල යහි ලිගහිකන් යන් සටහන්වලින් යන් නිමිතිවලින් ැ අපි උදහරණයක් ගන්නකෝ ඔන්න සීතල හුළඟාමනෝ ලාවට මීදුම පැතිරිල්ල තියනවා. ඉරව්වත් බැහැගෙන තියනවා ලස්සන ගල් තනාතය. අපි හිතෙනව නැද්ද ඒතැට භහනා කරන්න ඇ මේගේ සොඳදරු වෙලාවක. ඒ තමයි යම් යම් සටහන් නිමිති අපි භාාවනාවට පොළොඹෝනු. ඊලාන් ලස්සන රුප්ෂ යක්තියෙනවා. ඊළඟට ලස්සන එතන ඉඳගන්නඩ පුළුවන්තනන්ත්තිේෙනු.ට ගස් වනි අනි චුට්ට භානා කරන්න එත. වෙන්න තැනෙ දියග හිතුන්නේ. ඒ සටහන් නිමිති තමන්ගේ භාවනාවට උපකාරයක් වුණු. ඒ විතරන් යයි බාහිර අභ්‍යන්තෙරෙ කාස්කායනු පසනනාදී වඩනකුට ඒ භාවනන් නිමති උපදනවා. ඒ භාවනාට හිතේ කැමැත්ත ඇතිව අරමුණ ඇත්වෙනවා. අන්න ඒවා දවල්කාලි යංවිදිහකට තිබ්බද ඒ විදියට හවසටත් ඒ විදියට ගන්නවා. දැන් සමාරයක කරන හවස ඉර බැහැගෙන ගියට පස්සේ භාවනා කරමු කියය. ඒක එපා එක ඉර බැහැගෙනයා කියෙන නිවිින්ට ඒ වෙලාට විතරක්ල්ලලා හිම බ. මේ භාවන වඩද්දි ඉරතියද්දිනෝ තිර බැහසට පස්සෙත් උදේත් දවල් කතා නෑ හැම්ම වෙලාවකම එකම විදිහට වඩන්න පුළොන්ග දිට හිට හදන්න හදන්නඕන් ආන්නේකට කියනවා දවල් යම්සේනං රාත්‍රියත් එසේ රාත්‍රී යම්සේ දවල්ලුත් එසේ කියලා. ඊට පස්සේ තව විදිහත්තියනවා. ඒ තමයි දිවාරාත්‍රී කාලයේ චන්ද සමාදිය වඩනකොට දාවල ගත කරන්නේ යන්සේන දවල් ගත කරන්නේ තොයි විදිරරිගලෝක ඔය විස්තරීතිය කියලා බුදුරජාණාන්ස දේශනා කරනවා. කතංච භික්කවේ බික්කු විවටේන චේතසා අප්‍රියෝනත් දෙෙන සප්හ භාසංචිත්තම් භාවේති. විවරෘත්ත වූ සිතින් කිිලිටිවෙන් ඇතු ප්‍රභහස්වර හිතව කොහොමද වඩන්නේ මේ සසරති පට්ටහනය තුළ බික්වේ බික්ුුණු ආලෝක සඥ්ඥා සුග්ගහිතා හෝති දිවා සඥා ස්වාදිිට්ටිතහා ඒවන් කෝබික්කවේ බික්කු විවටයන චේත සාපරියෝනත් දෙෙන සප්හ භා සංචිත්තම් භාවේති පිරිසිදු හිතක් විවෘත හිතක් කැළඹින් හිතක් වඩන් හරි උපකාරයි කියනවා ආලෝක සංඥාව. ආලෝක සංඥාව කියන්නේ ආලෝක නැතං එල්ලියේ නිමිත්ත හිතරගන්නවා. ආලෝකයේ නිමිත් හිතර ගන්නවා. මේක තියෙනවා භාවනා කරනකටත් සාමාන්‍යෙන් රාත්‍රිකාලෙ භාවනා කරනු නිදිමත වැඩීනම් දිවාහ සඥාව ගන්න ඕන. ආලෝකී තියෙන ඉරයේඥ සමහර ඉර සිහි කරනු. සමහරට දවල් කාල ගස් කොලන් තිබ විදිී හිතෙන් සිහිකනකට නිදි මතන වෙනවා. සමහරයට ආලෝක කසිනී සිහි කරනු. ඔය වගේ ආලෝක සං්ඥාව හිතර පුරුදු කරන්න ඕන පිවතුනි අපි සාමාන්‍යයෙන් මේ භාවනා කරගන හිත සාමාන්‍යයෙන් භාවනාට පුරුදු වෙනකුට අපි සාමාන්‍ය මෙහිම වුණට භාවනාව කාලයක් කරගෙනන්ට හිතේ ආලෝකයක් හතුවෙනවා. හිතේ එලියක් ඇතුවෙනවා. ඒ ආලෝක සඥඥාව නිතර පවත්වන්ඩ ඕනම වෙලාවක ඇට සිහිකල්ල ගණ්ඩ පුළුවන් විදී හිතක් අද ගන්න ඕු. මේ කරන්නේ යෝගාවචරය භාවනාව දිගෙන් දිගට දියුණු කරන කෙනා. ආන්නේක යාගේ ඉරිදිපාද භාවනාවට අයිති දෙයක්. මේන මේ විදිහට තමයි ඔන්න දැම්බුදුරජාණාව දේශනා කලා ඔන්න ඔය විදියට මයි ඉරිදිපාද භවනාව කරන්නේ. දැන් ඔන්න ඔයා ආකාරයෙන් ඔබට දැන්තේරෙනවාද ඉරිදිපාද භාවනාවක්වි දිහිට වලෙන ආකාරය. අහන්ට දුල්ලභ කාරණටිකක් තමයි ඔබට අහන් අවස්ථාව ලැබුණේ ඒ තමයි ඉදිජිපාදය වඩිනකොට ඉගැන් ඉවිදිපාද කියන එක පෙන්වත්න්නේ චන්ද චිත්ත වීරය වීමන්සා කියෙන විදිපාද හතර මුල්කරගෙන දමයි සතර සතිපට්ටාන්ට කෙනෙක් කියමු වෙන්නේ ඉතකට මේ සතිපට්ටාන භාවනාව කරද්දී මේ බෝධි පාශක ධර්ම තිස්හත මේ වඩක්්දී එයාගේ එය එකට මෙහෙවන බලවීග බවට පත්වෙන්නේ යා තුළ තින බලවත් කැමැත්ත බලවත් වීරිය බලවත් අධිෂ්ටානය බලවත් වමංසාව. ඉතකොට ය භාවනා වසිෙන් වැඩින්නේ ඒ චන්දචිත්ත වීර වීමන්සා කියන කාරණ හතර අතිසයින් සැඟ හැඟවෙන් ඇැතුව තියෙන් න තුළ ඒ කාරණාහතර දැඩිව ගන්නෙත් නැතුවතිෙන් ඕන. තමා ඇතුළේ හැකිලන්න දෙන්නෙත් නැතුවතියෙන් ඕෝන. පිටතට විසරෙන්ට දෙන්නෙත් නැතුවතිෙන් ඕන. පෙරපස ස්ඥාවෙන් වාසේ කරන්න තෝන. එදට අත්තිසයෙන් සැඟවෙනවා කියල කියන්නේ දෙ අපි මෙච්චර වෙල්ලාව කි කියගෙන ගත්ති චන්ද චිත්තවීරවීමන්සා ඉරිදි පහද එයා තුළ ගැ පුරුදු කරන කෙනෙ කුසීත වනොත් එේම අත්ති සේම්ෙන් එයාගේ ඉරිති පාද සැඟව යනවා. ඒනම් කොච්චර වීරියෙන් කැපවීමෙන් කෙනෙක් මේ මාරර්ගය පුරුදු කරන්න ඕනිද. ඊළඟට දැඩිකොට ගන්ටපාක න්න උදච්චයත් එක් ඕනාවට වැඩේ හිතට ගණටත්්‍ය එපාකිනමයක. ඊළඟට එකැන දැ පුරසාරන් දෙඩවිලි ඔක්කොම කැලෙ පුරසාරන් දෙඩවිලි ඔක්කොම තියෙන්නේ ඕනාවට වැඩි හිතර ගත්තර පාසේ. එතවට හිත විසිරෙනවා. ඊළඟට මේ සතිපට්ඨාන භාවනාදී වඩද්දි තමා තුළ හැකිලෙන්ට දෙන්න හොදන හැකිලෙන්ට දෙන්න හොඳනෑ කියන්නේ තීනවිද්දී දුරුකරමින් මේ මාර්ගය වඩන්ඩ ඕන ඊළඟට පිටතැට විසිරෙන්ට දෙන්නතුන් ඉන්න ඕන එතකුට බාහිර පංචකාමයට සිතයන්ට නොදී මාර්ගය වඩන්න ඕන ඊළඟට පෙරපසු සඥාාවෙන් වාසය කරනවා කියල කියන්නේ උදේ අං විදිහකට වැඩුවද ඒ හවසටත් තේ විදිහයටයි වඩන්නේ හවසටත්ත යංවිදියකටද බණභාවනාව පුරදු කළේ උදේටත් තේ විදියටයි වඩන්නේ ඒ වගේමයා මේ කයි කිස්්‍රෝධීම් පහලට යටිපතුලෙන් උඩට ශරීරයේ අංවිදියකටද බලන්නේ ඒ විදිහටම යටටිපතුලෙන් උොඩ කෙස්වලින් පහලට මේ ශරීරය ඊළකට කෙස්වලින් පහලට යටටිපතුලෙන් උඩ ශරීරයේ තිස්කරමප ගොට්ටාසය මනාව නෝනිිග මසන හරයට බොජ්ජා මේ යුද්ධි පාද ධරමයෝ මේ දියුණු පවුණු කරවනවා අසුභ භාවනාව. ඊට පාස්සේ දාවල වඩන විදිට මරාත්‍රී රාත්‍රී වඩන විදියට දාවල එයා කැන යන් නෙමිති යන් සටහන්වලින් වයාගේ හිතටර භාවනා කරන්න කැත්තක් එෙනවනි දවල් කාලේ ඒ කැමැත්තිේ විදිහෙන රාත්‍රි කාලය කරගන්නවවා. ඒවාගේ තමයි හිත ප්‍රභාස්වරෝ වඩන්නේ ආලෝක සඥාව වෙනරි මෙහි කරීමේ. සතිපට්ඨාන්න ධර්මයන් ප්‍රායෝගික විදිරියට වඩද්දී හිත දියුණු කරගන්නා ආකාරය තමයි දැන් ඔය විස්තර කලි. එතකට පින්වත්න්නේ මතකතියාගන්න මේයින් අපි බාලාපොරොත් වෙන්නේ ඔබට මේ බුද්ධසාසනය නිවම් මාර්ගි ගෙන අහලා හිත පහදවා ගැනීම. සිත්ත පහදවාගන්න මෙිහෙම වූ නිවම් මාර්ගයක් තියෙනවනින් කියලා. මාර්ග හඳුනාගත්තට පසේ ඔබෝකාටුවත් මුලා කරන්න බැයි. ආදැන් ඇස් දෙක පියාගන්න මන්ටික වෙලාවක් භාවනා කරලා ඔයව සෝහන් කරවන්න කෙලකිවට යහුවෙන් නෑ එයා නිවා මාර්ගයේ දන්නවානනි භාග්‍යතු වහන්සි කොහොදමික දේශනා කලී කියලා. මේ කිසිවක් නොදන්නා වූ ඒ ධර්මේ නොදන්න වූ ජනතාව තමයි මේ එකක් කියන්නා බිබාගන්නේ ඔවුන්ට ද දරම මේ නොතේරුුණ නිසා. ඉති ඒ නිසා ඔබව ඒකට අසු නොවේවා කියලා තමයි අපි මේ ධර්ම දේශනා සිද්ධ කරන්නේ හිත පාද වගන්්ඩ නැවත නැවත මේ කියන්නේ හිත පහදගණ්ඩ ඉතින් ඒවාගේම අපි ඉරිදිපාද කතාව අවසංකරන්න කලින් තව විශේෂ කාරණාවක් යුධිපාද සංයුත්තයේ තියෙනවා මේකස් සිහිකරනවා ඔබගේ චිත්ත ප්‍රසාදී පිණිස. ඒතමයි ආනන්ද ස්වාමීන් වහන්සේ භහග්්‍යතුන් වහන්සිගින් හනවා ස්වාමීනී භාග්්‍යතුන් වහන්සේ අපේ භාග්්‍යතුන් වහන්සේ මනෝමය කලින් කයිෙන් බ්‍රහ්මලෝකකි ිල්ලතියෙනවාද ආනන්ද තතාගතෙන් වහන්ේ මනෝමය කයිෙන් බ්‍රහ්මලෝගි ගහිලතියනවා. ස්වාමීණී භාග්‍යතුන්න්නහස මේ ඕලාරික සතරමහදාතුන්ෙන් හටගත්ත මේ කයිෙන් බ්‍රහ්මලෝකකි ගිල්ලතියෙනවාද ආනන්ද තතාගතෙන්වහන්සේ සතරමාදාාතුන්ෙන් හටගත්ත මේ ඕලාරිකයිනත් බ්‍රහ්මලෝගි ගහිලතියනවා ආස්චරය ස්වාමීන අදභතයි එ ආනන්ස්වාීනාවද හරි සතුට වෙනවා ආශ්චරයයි ස්වාමීණය අත්්භූතයි ආනන්ද තතාගතයන් වහන්සේල්ලා කියන්නේ ආශ්චරය මෙන්ම ආශ්චරි ධර්මයන්ගෙන් සමං්‍යිතාය අත්බහත මෙන්ම අත්භහත ධර්මයන්ගේ සමංගිතාය ආනන්ද තතාගතයන් වහන්සේ යං අවස්ථාවක කායත් සිතෙහෙහි එකං කරනවා හිතට අනුව කයි එකඟ කරනවා සිතත් කයිහේ එකග කරයි. සිතත් කයිට අනු එකං කරනවා කය සිතට අනු එකංග කරනවා. සැප ස්ඥාවත් සැහැල්ලු සඥාවත් කහෙයි භා විසෙත්. ආනන්ද ඒ අවස්ථාවේ තතාගතයන් වහන්සගේ කය වඩාත්ම සැහැල්ුවයි. වඩාත්ම මනොදවෙයි වඩාත් ක්‍රියාවට යෝග්‍ය වී වඩාත් ප්‍රභාසරවී ආනන්ද එය මෙබඳුදේකි. දවශස්තිසේ. ගෙනියන් වෙලා තියෙන යකඩ ගුලියයක්ක් ගොඩාක් සැහැල්ලු වෙනවා. මොදදු එනවා ක්‍රියාවට යෝගගි වෙන ඕනයක් කරන්න පුළුවන්ගෙනවා. ආන ඒවාගේ තතාගෙතයන් වහන්සේ කායාට අනුව සිත සිතට අනුවයි සැහැල්ලු කල්ලා සැපසඥාව සැහැල්ලු කරලා ඒ සැපසඥාව කහේ භා වාසය කරනකොට තතාගතයන් වහන්සගේ කය ගොඩෝක් සැහැල්වි වියයනවා. සැහැල්ල වෙලා යනකොට ආනන්ද ඒ අවස්ථාවේ සුළූ මෙහෙවීමකින් සුල්ලූ මෙහෙවීමකින් තතාගතන්වන්සට මේ සරීරයේ අහසට ගන්න පුළුව. ඉදන් අහස ටරං ආනන්ද ඕන තරං ඉරිදි ප්‍රාති හරිපාන්න පුළුවන්. එක්කෙනෙක්ක ඉඳගෙන දහස් ගනන් දහස් ගනාක්ක ඉඳගෙන එක්කෙනෙ අහසේ සක් මංකරනයවා ඉරහන්ද අථගානේවා මේ විදිහෙට ඕ ඕනම දෙයක් බ්‍රහ්ම ලෝකයේ දක්වාම කයින් වසං කරන්න පුළුවන් කිවා. බුදුරජාණන්සේ කය සිත තරන් සැහැල්ලු කරනවා පොළුන්රදකටත් එහා සැහැල්ලු කරනවා. මිච්චර ශක්තියක් තතාගිතයන් වහන් සිතු ඇතිවුණේ කුමක් නිසාද ඇති වුණේ චන්ද චිත්ත වීරිය වීමන් සක්ක්‍යෙන් නිරිදිපාද බහුල්ලොව වඩපු නිසා මේ ඉරිදිපාද බහුලෝ වඩන මාර්ගය කුමක්ද ඒ තමායි ආර්ී අස්ථංගික මාර්ගය කෙනෙක් සම්මාදිිට්ටි සම්මා සංකප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාදී කියනම් ආර්ස්ටෑන්ග මාර්ගය පුරෘතු කරනුවාද එයා තුළ වැඩින්නේ තිරි්දිිපාදම තමයි. ඉතින් මේ තියෙන්නේ එක කාරණාවක් තිස්්හත් ආකාරයෙකට විස්තර කිරීමක් මේ තියෙන්නේ. ඒනිසා අදෝභ සන්තෝ සිටපත්වවෙන්න ඕන චන්දචිත්ත වීරී වීමන්සාක නිවිද්ධි පාදහතර මේ මාර්ගය පුරුදු කරණය වඩන්නේ කොයියාකාරෙන්ද කියලා මේ කුසල්ල වඩන සිතක සැඟවන ගුණදරම අහන්ඩ ලබිච්චක ගැන. බුද්ධ සාාසනයකම විතරයි මේවා අහන්ඩ ලැබෙන්නේ වෙන සාසනක නෑ. මේ යුගයේ විතරයි අහන්ඩ තියනන්නේෙ තවත් යුගක නෑ. මේ යුගෙන් පස්සේ ඉරිදිිපාද කතා වතුරුදහන් වෙලා ආය මේ චන්දචිත්ත වීරි වීමංසාකෙන රිදිිපාද හතරගෙන කතා කරන්නේ මෛත්‍රී බුද් සාාසනයේ. මේ පොළොව යොදුම් හතක් උඩට වැඩෙන් ඕන ආය මේ වචන ටිකහන්ඩ ඔබ දහපු මේ බණටිකහන්ට මේ යුගයේ නැතිවිච්ච ගමන් ආය පොළොව ගෞ් හතක් වැඩෙන් ඕන ඒ වචන ටිකවත් අහන්ඩ පුරුදු කිරීම ගැන කවර කතාද ඒ නිසා දුර්ලබදේ දුර්ලබ වශයම තේරුම් ගණ්ඩ අපි මේ ධර්මය අහල හිත පහද වගත්තා ඒ පිම් බලින් ධර්මස්ශ්‍රවනය කරපු පිම්බලින්. අපි තුලද චන්ද චිත්තවීරීීමන් සක නිරිදි ප පාද. මනාව වැඩී අන්ඩමීපින් හේතුවාසනා වීවාකිල්ල සියලු දිනාට සිත්්පාන්තනා කරනවා.